Hayvo veva, suba dağsak. Adı hariyamutu dağsak. Ne, kuvvetli kadar vahibara kalı günü tatlı attı yiyin o. Kodak kalı kadar bahsede. İtin etek metek kalı attı yiyin o. YouTube video daha kadar edin sanki yiyin o. Dağla attı yiyin o. Mağda amaru yiyin dağpı ekama prashne tamay. Minna mey prashne edin bange ek. Video kadar dhammada kaman nedda dan ne edin. කවුරුත් මේකට මට උත්තරයක් නැහැ මේකට උත්තරයක් දන්න කෙනෙක් ඉන්නම් කමෙන්ට් එකක් දාන්න මොකද මගේ වීඩියෝ බලන කෙනෙක් එන්නේ නැති එතකොට පුළුවන් එයාට කමෙන්ට් එක බලලා හරි මේකට උත්තරයක් හොයාගන්න මොකද මේ වීඩියෝ 1000ක් විතර දාලා තියෙනවා අවුරුදු 3ක් විතර YouTube එකත් කරලා තියෙනවා මම මේ ප්‍රශ්නය අහපස්සේ මට ඉන්න හිට දැන් අමතක වුණා ඉතින් මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ අහුවෙන් පස්සේ ඔයගොල්ලෝ මොනව හිතේ දන්න ඉතින් ඇත්තටම මේ කෙනෙක් අසරණ වුණාන් පස්සේ තව කෙනෙක්ගෙන් පිටට බලාපොරොත්තු වෙන මේක ආතල් එකක් නෙවෙයි මොකද මෙතන අපි හිතන රටේ ගොඩක් දේවල් තියෙන ඒ වුණාට සමහරක් විට මේ රටවල් වල ඉඳගෙන අපිට කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා අපිට කතා කරන්න බැරි දේවල් තියෙනවා අපි යම් කිසි සීමාවක ඉඳගෙන ඕනේ මේ දේවල් කතා කරන්න මොකද අපි ඉන්න රටේ ආරක්ෂාව අපි ඉන්න රටේ නීතිය අංකයකට තියාගන්න ඕනේ මොකද අපි මේ රටේ ඉඳගෙන මේ රටේ මිනිස්සුන්ට ගේම ඉල්ලන්න බෑ එහෙම වුණොත් අපිට වෙන්නේ අකුලගෙන යන්න හරිද ඒ හින්දා මම මේක ඔයගොල්ලන්ට ප්ලේ කරන්න ඔයගොල්ලන්ට මේකට උත්තරයක් තියෙනවා නේද ඔයගොල්ලෝ කවහරි හරි දෙන්න මේක අහලා ඒ ප්‍රශ්නයක් තියෙනවා ඒක දැනගන්න ඕන මේක මේ බබගේ කකුල් ප්‍රෙෂර් කරනවා ඒ ප්‍රෙෂර් කරන හින්දා හුට පල්ලට යන්න බැරි හින්දා යා මගේ බාත්รูම් එක පාවිච්චි කරන්න හදනවා නන්ද එන්නේ දැන් යා කියනවා මගේ මේ කබඩ් ටිකට නදයක් හස් කරලා යා කැඳුම් ගන්න දෙන්න දැන් මාමා නැත්තම් අපිට කාමරේට ක්ලීන් කරන්නත් යන්න දෙන්නේ මාම නිකන් ඉන්න කියනවා. අද මේක වලට මේ කාමරේ ෆින් කරනවා බාත්รูම් මැස්සේ. එයාට බැරි නම් එයා උඩ වල හරි ඉන්න ඕනේ. මං හිතේකට මේ. මන්ද මට කියන්නකෝ මේ එම් පුළුවන් නේ කියනක. එනම් අදම්මගේ බාත්รูම් එක අතරින් ඉන්න අදම්මගේ අපල්ට එයා ගැලුම් දාගෙන දැන් මැඩම් වගේ නම් කමන්නේ. එම් පුළුවන්ද? පුළුවන්ද? මම දන්නේ මම නම් දන්නේ මොකද්ද කියන්නේ මේකට මාට ඉතින් මෙහෙම දෙයක් නම් කියන්න පුළුවන් අපි ආවේ වීසා එකට අපි ඉන්නේ අනුන්ගේ තැනක ඈ අපි ඇහිලා ඉන්නේම අනුන්ගේ තැනක ඒ ගෙදර සියලුම ස්ථානවල අයිතිය තියෙන්නේ ඒකතර මිනිස්සුන්ට. එතකොට ඒකතර බාත්รูම්, ඒකතර කබඩ්, ඒකතර ඔක්කොම දේවල් ඒ මිනිස්සුන්ට. මොකද අපි එනකොට අරන් ආපු දෙයක් නැහනේ. හැබැයි අපි පාවිච්චි කරන දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනකොට ඇත්තටම පොඩි දුකක් ඇති වෙනවා. ඉතින් මේක නා මොකක්hari අපහසුතාවකින් තමයි මේ කතාව කරන ඇත්තේ මේ කෙනාගේ මානසික මට්ටමේ ඉඳගෙන මේ අහන ප්‍රශ්නේ ඇත්තටම නිවැරදි මෙතන ඕගොල්ලොන්ට හිතා ගන්න පුළුවන් ඉතින් ඇත්තටම කාන්තාවක් යන තැනකට තව කෙනෙක් යනවා කියන්නේ එතන පොඩි ගැටලුකාර තත්ත්වයක් තියෙනවා ඉතින් මේ කෙනාව මානසික වටවන්න ඕනෙත් නැහැ හරිද ඉතින් හැම ප්‍රශ්නයකම එක පැත්තක් නෙමෙයි ගොඩාක් දේවල් හිතන්න ඕනේ ඉතින් මට කියන්න පුළුවන් අන්තිමට මෙන්න මෙහෙම කතාවක් අපි කිසිම තැනක අපේ අයිතියක් කියාගන්න එපා. හරිද? එයාට අසනීපයක් නිසා හරි මොනවාම් හරි හේතුවක් නිසා හරි ඒ දේවල් පාවිච්චි කරනවා නම් ඒ හැම දෙයක්ම ඒ මිනිස්සුන්ගේ උඩ තට්ටු හෝ වේවා යට තට්ටු හෝ වේවා ඇඳුම් පැළඳුම් හෝ වේවා කබඩ් හෝ වේවා බාත්รูම් හෝ වේවා ඒ මිනිස්සයාට පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ මිනිස්සයාට ඒවා පාවිච්චි කරන්න පුළුවන් මොකද ගෙදර අයිතිකාරයා හැටියට. හරිද? කොහෙවත් ඉන්න අපිට මේවයි හැල්ලා අයිතිවාසිකම් කියන්න බෑ. ඒක ඒ පැත්තෙන් හරි. හැබැයි අපේ හදවතේ තීරණ අනුව අපිට හිතන දේ අනුව අපි කොහොමද මෙහෙම දේවල් දරාගෙන ඉන්නේ?
දරාගෙන ඉන්නේ කොහොම වෙතත් අපි මේ හැම දෙයක්ම දරාගෙන ඉන්න වෙනවා. දන්නවද? ඉතින් මේවා වැඩි දුර හිතන්න යන්න එපා. විශේෂයෙන්ම ගෘහ සේවයට එන ඕගොල්ලෝ මේ දේවල් ලොකු ප්‍රශ්න කරගන්න එපා. මේ දේවල් ගැන වැඩිපුර හිතන්න එපා. ඉතින් ඒ කෙනාට අසනීපයක් නිසා උඩට යන්න බැරි නිසා තමන්ගේ වැසිකිළිය පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ දේවල් ලොකුවට හිතන්න එපා. දෙයියනේ කියලා මේ ගෙදරකට ආවට පස්සේ මුලින්ම ඔයාට පඩිය හම්බෙන්න ඉස්සර වෙලා ඔයා කල්පනා කරන්න ඕගොල්ලොන්ගේ කවුරුත් මේ හිතන්නේ නැති දෙයක් තියෙනවා. මොකද්ද? මෙතන හොඳ නැත්නම් අතනට යනවා, අතන හොඳ නැත්නම් තව තැනකට යනවා, එතන හොඳ නැත්නම් තව තැනකට යනවා. කවුරුත් හිතන්නේ නැහැ මේ වීසා එකේ තියෙන්නේ මාස 4යි කියලා. ඈ? කවුරුත් හිතනවද? ඈ? ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මාස 4 පයින්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? කවිල් කෙනෙක් නැහැ. ඊට පස්සේ තව කෙනෙක් මිනිස්සු කැමතිද ගරාම ගෙවල ගන්න? කැමතිද? නැහනේ, කවුරුත් කැමති නැහනේ. ඒ හින්දා අලුතෙන් එන කෙනෙක් ඔයා ඔය කට්ටිය සමහරක් ිට මේ රටට එන්න ඉස්සෙල්ලා වෙන රටවල් වල සේවය කරලා ඇති. ඒ රටවල් වල තියෙන පරිසරයයි මේ රටේ තියෙන පරිසරයයි සංසන්දනය කරන්න යන්න එපා. දන්නවද? මම නම් කියන්නේ ඕගොල්ලෝ අපි ඔක්කොම ඇහිලා තින්නේ නැති බැරි කමට. ඒ හින්දා අපි පුළුවන් විදියට අපි රස්සාව කරමු. විශේෂයෙන්ම ගෙවල් වලට මුලින් එන කට්ටිය ඉස්සර වෙලා ඔයාව එක තැනකට ගිහින් දැම්මනම් පළවෙනියට ඔයාට භාෂාව බෑනේ. කියන දේක් ඔළුව හා හුඟ ගා ඉන්නවනේ. ඉස්සෙල්ල ඔයා භාෂාව පුරුදු වෙන්න. ඊට පස්සේ දෙයියනේ කියලා මෙඩිකල් එකට ගිහිල්ලා මෙඩිකල් එක පාස් කරගෙන පොතට අකාමික ගහ ගන්න බලන්න. ඈ, ඊට පස්සේ බලන්න ඔයාට මාසෙට පඩිය හම්බෙනවද කියලා. ඒ දේවල් ටිකක් මොලේ දාගෙන වැඩ කරන්න. දන්නවද? අරේ රටේ අරේමයි, මේ රටේ මෙහෙමයි, අර බාබා අරේමයි, මේ බාබා මෙහෙමයි. අපිට මේ මිනිස්සුන්ව හදන්න බෑ. අපි මේ මිනිස්සු කියන විදියට ඉන්න ඕනේ. දන්නවද? මං හිතන්නේ අපි සේවය කරනකොට අපිට නොයෙකුත් ප්‍රශ්න එනවා. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? මං ඉන්න ගෙදර දුවානියක් තියෙනවා. හරිද? මගේ කාමරේ බාත්รูම් එකක් තියෙනවා. ඒ කාමරේ බාත්รูම් එක අපි පාවිච්චි කරන්නේ නැහැ. ඇයි? හේතුව දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නකොට කාමරේට යන්න ගත්තට පස්සේ ওই කාමරේ ඉන්න බැරි වෙනවනේ. අපි පාවිච්චි කරන්නේ දුවානිය බාත්รูම් එක. සමහරක් වෙලාවල් වලට දුවානිය බාත්รูම් එක පාවිච්චි කරනකොට ගිහිල්ලා ලැට් එකට ගිහිල්ලා වාඩි ගත්ත ගමන් ඇවිල්ලා කියලා දොර කඩන්න වෙන අරන කට්ටි ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට අපිටත් ගොඩක් අවස්ථා ඇති වෙනවා. හරිද? අපිත් ඉතින් හැමදේම දරාගෙන තමයි රැකියාව කරන්නේ. අපිටත් ප්‍රශ්න තියෙනවා. අපිත් මේ වීඩියෝ දැම්මට එක එක ඒවා කී හිටියට අපිටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. දන්නවද? ඒ හින්දා අපි කවදාකවත් මම හිතන එකම දේ තමයි මට ඔල සල්ලි, මට ඔය ආර්යමයා කියන දේ කිසි දෙයක් කරන්නේ. මට මාසෙ වැඩ කරා නම් මට පඩිය අතර දෙන්න මට එච්චරයි ඕනේ. මට දැන් වැඩට යන්න කිව්වා, දැන් නැගිටින්න කිව්වා, අන්න අරේ යන්න කිව්වා, මේ යන්න කිව්වා, අද දවල්ට අරක මේක ඒව මට අදන්නේ. මට ආසෙ වැඩ කළා මට පඩිය හම්බෙන්න නම් එච්චරයි. හරි, එතනින් යාර මම මොකොත් කියන්නේ. හැබැයි පඩිය හම්බ නැතුව තමයි යකවෙන්. වෙලාවට ඒව හම්බෙනවා. ඒ හින්දා අර කෙනාට ඉතින් කවුරු හරි දන්න කෙනෙක් ඉන්න උත්තරයක් දෙන්න. ඇත්තටම ගොඩක් අල්පස්ථායක් ඇති. මොකද මේ අමාරි සේව කරන්න අමාරි. විශේෂයෙන් මේ රට ඉන්න කට්ටිය මං කියනවා රඟන්න එපා. අපි ඔක්කොම වීසයකට ඇවිල්ලා තියෙන්නේ. දන්නවද? ඕගොල්ලන්ට මිනිස්සුන්ට පුළුවන් නම් උපදෙසක් දෙන්න. ඒව ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒව ක්‍රියාවට නංවන්න ඒ මිනිස්සු කියන අපේ ඒජන්සි තියෙනවා. එතකොට තානාපති කාර්යාල තියෙනවා. මේ රටේ පොලිසිය තියෙනවා. ඕගොල්ලෝ ඉරක් ඇඳගෙන ඒ සීමා ඇඳගෙන වැඩ කරන්න. නැත්නම් ඔයාටත් මේ රටෙන් ටිකට් එක හම්බෙන වෙලාව කියන්න බෑ. දැනුවත් වෙන්න, තා කෙනෙක්ව දැනුවත් කරන්න. පරිස්සමින්. දුස්සරණයි හැමෝටම.